ඔන්න තාක්ෂණය ගැන උනන්දු අපි හැමෝම ගොඩක් ආසාවෙන් බලාගෙන හිටපු ඇපල් ඉවෙන්ට් එක මාර්තු 8 වෙනිදා ලයිව් දුන්නා. මේ ඉවෙන්ට් එකේදී ලොන්ච් කරා iPhone 13 line up එකේ green edition එක, iPhone SE 3 එක, iPad Air 5 එක, Mac Studio එක, Apple Studio Display එක වගේම Apple M1 Ultra chip එක. අද වීඩියෝ එකේ මම කතා කරන්න හිතුවේ iPhone SE 3 එක ගැන. අනිත් devices ගැනත් අපි අනිවාර්යයෙන්ම වෙන videos වලින් කතා කරමු. ඉතින් මේ iPhone SE තව විදිහකින් කිව්වොත් iPhone Special Edition කියන්නේ මොකක්ද කියලා මම හිතන්නේ මේ වීඩියෝ එක බලන හැමෝම වගේ දන්නවා. හැබැයි නොදන්න අය වෙනුවෙන් මම බොහොම සරල කැටි පැහැදිලි කිරීමක් කරන්නම්. Apple සමාගම එයාලගේ flagship iPhone lineup එකට අමතරව තව budget iPhone lineup එකක් අරගෙන යනවා iPhone Special Edition කියන නමින්. බැලුව බැලමටම මේ ෆෝන් එක හරියට 2017 අවුරුද්දේ රිලීස් වුණ iPhone 8 එකට සමානයි. නමුත් ඒ පිටින් පෙනුම විතරයි ඇතුලේ තියෙන්නේ අලුත්ම technologies. මේක තමයි විශේෂත්වය. ඉතින් මේ විදියට iPhone Special Edition දෙකක් මීට කලින් රිලීස් වෙලා තියෙනවා. එතකොට මේක තමයි තුන්වෙනි version එක. අපි බලමු මේ වතාවේදී Apple මේ පරණ චැසියක ඇතුලේ එවන අලුත් ටෙක්නොලොජීස් මොනවද කියලා. ඉස්සෙල්ලාම අපි ඩිසයින් එක ගැන කතා කරමු. මේ iPhone SE එක ගැන කතා කරද්දී මම කතා කරන අකමැතිම දේ තමයි මේකේ ඩිසයින් එක. මොකද Apple කවදාවත් මේකේ ඩිසයින් එක අලුත් කරන්න උනන්දු වෙන්නේ නැහැ. අර පරණ iPhone 8 එකේ ඩිසයින් එක ලොකු බේසල්ස් දෙකයි ලොකු හෝම් බටන් එකයි එකම තමයි මේ ෆෝන් එකත් එන්නේ. කැමරාවල පිහිටීමත් ඒ විදිහමයි. SE3 එකේ කලර් එඩිෂන්ස් තුනක් එනවා රතු සුදු සහ කළු පාට වලින්. ඉතින් සමහර විට Apple උත්සාහ කරනවා ඇත්තේ මේ iPhone 8 එකේ ඩිසයින් එක අයිකනික් කරන්න වෙන්නේ නැති මේ විදියට ස්පෙෂල් එඩිෂන් එකේ දිගටම මේ ඩිසයින් එකම අරගෙන යන එකින්. නමුත් මෙතෙන්දී අපිට හිතන්න දෙයක් තියෙනවා. ඒ තමයි මේ iPhone Special Edition එකක් අරගන්නේ iPhone flagship phone එකක් ගන්න තරම් වියදම් කරන්න බැරි. නමුත් මේ Apple කියන brand name එකට ගොඩක් ආදරය කරන ආස කරන Apple fansලා. ඉතින් අර ලොකු මුදලක් වියදම් කරලා flagship phone එකක් අරගන්න කෙනෙකුට අලුත් design එකකින් ලැබෙන ඒ feeling එක ඒ වෙනස කවදාවත් Apple ලා මේ එයාලගේ budget line එකේ යන Apple fansලට දීලා නැහැ. මේක මම දකින්න Apple සමාගම එයාලගේ ෆෑන්ස් රට කරන ලොකු අසාධාරණයක් විදියට. ඉතින් අපි බලාපොරොත්තුවත් තියාගනිමු ඊළඟ ස්පෙෂල් එඩිෂන් එකේදී. හරි Apple සමාගම එයාලගේ මේ බජට් ලයින් අප් එකේ යන ෆෑන්ස්ලා ගැනත් අවධානය දෙවි කියලා. ඩිස්ප්ලේ සයිස් එකේවත් රෙසොලූෂන්ස් වලවත් කිසිම වෙනසක් වෙලා නැහැ. අඟල් 4.7ක HD රෙටිනා ඩිස්ප්ලේ එකක් තමයි තියෙන්නේ. මේ ෆෝන් එකේ මම දකින ලොකුම වැඩිදියුණු වීම තමයි ප්‍රොසෙසර් එක. මොකද iPhone 13 වල ආපු A15 Bionic chip එකම තමයි මේ වතාවේ ස්පෙෂල් එඩිෂන් එකේ තියෙන්නේ. මෙගාබයිට් 32ක කැෂ් මෙමරි එකක් තියෙනවා. කලින් ආපු A14 Bionic chip එකේ තිබුණේ මෙගාබයිට් 16ක කැෂ් මෙමරි එකක්. ඉතින් මේක කෙලින්ම දෙගුණයක වෙනසක්. ඉතින් වේගවත් processing speed එකක් විතරක් නෙවෙයි මේකේ ගොඩක්ම හොඳ image processor එකකුත් තියෙන නිසා mobile photography වලත් සෑහෙන ලොකු improvement එකක් කරන්න මේ වතාවේ special edition එකට පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම මේ processor එකේ කාර්යක්ෂමතාවය නිසා කලින්ට වඩා සෑහෙන වැඩි battery life එකකුත් එකතු වෙනවා. එතකොට මේ ෆෝන් එකේ face unlock නැහැ. මේ ෆෝන් එකට face ID දෙන්න බැරි හේතුව තමයි Apple face ID එක වෙනත් smart phone වල face ID එකකට වඩා සෑහෙන වෙනස් විදියකට වැඩ කරන්නේ. ඒකට අනිවාර්යයෙන්ම true depth camera එකක් තියෙන්න ඕන. නමුත් true depth camera එකක් එකතු කරන්න ගියොත් ඒකෙන් සිද්ධ වෙන්නේ මේ ෆෝන් එකේ මිල වැඩි වෙන එක. ඉතින් මේ අඩු මිල පවත්වාගෙන යන්න ඕන නිසා Apple කලින් පාවිච්චි කරපු touch ID technology එකම මේ special edition එකේ දිගටම අරගෙන යනවා. ඒ වගේම කැමරා ගැන කතා කරොත් මේන් කැමරා එක මෙගාපික්සල් 12යි. නමුත් A15 Bionic chip එකේ තියෙන powerful image processor එකත් එක්ක deep fusion HDR4 තාක්ෂණයෙන් එකතු වෙන නිසා අඩු ආලෝක තත්ත්වයක් යටතේ වුණත් මේ ෆෝන් එකෙන් capture කරගන්න images වල ඒ වගේම videos වල ලොකු quality එකක් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. ෆෝන් එකේ OS එක iPhone 13 වල ආපු OS එකමයි iOS 15 එක. build quality එක ගැන කතා කරොත් Apple iPhone 13 වල පාවිච්චි කරපු glass එකමයි මේ special edition එකෙත් පාවිච්චි වෙන්නේ. Apple සමාගම කියන විදිහට මේ glass එක මේ වෙනකොට තියෙන අනිත් හැම brand එකකම තියෙන smartphone වල glasses වලට වඩා ඉතාම ශක්තිමත් glass එකක්. ඒ නිසා කල් පැවැත්ම ගැන අපිට කලින්ට වඩා ලොකු විශ්වාසයක් තියාගන්න පුළුවන්.
මේ බිල්ඩ් එකේ දි ඇපල්ලා කියන විදිහට එයාලා ගොඩක්ම ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි විදිහට තමයි මෙටීරියල්ස් යූස් කරලා තියෙන්නේ. විශේෂයෙන්ම ස්මාර්ට් ෆෝන් නිෂ්පාදනයට නැතුවම බැරි හැබැයි එක්ස්ට්‍රැක්ට් කරද්දී පරිසරයට හානි සිද්ධ වෙන රෙයා අර්ත් එලිමන්ට්ස් 100%ක්ම කලින් පාවිච්චි කරපු ඒවා රීසයිකල් කරලා තමයි අරගෙන තියෙන්නේ. එවගේම ස්මාර්ට් ෆෝන් භාවිතයෙන් සිද්ධ වෙන කාබන් ෆුට් ප්‍රින්ට්ස් අවම කරන්නත් මේ නිෂ්පාදන ක්‍රියාවලියේදී උපරිම උත්සාහයක් දරලා තියෙනවා. මේක මිල කරලා තියෙන ඇමරිකානු ඩොලර් 429කට. ඇතරම අප සමාගම කියනවා වගේම මේ SE3 එකේ මිලට සාපේක්ෂව මේ තරම් පවර්ෆුල් ටෙක්නොලොජිස් සහ ෆීචර්ස් එක්ක එන වෙනත් ස්මාර්ට් ෆෝන් එකක් දැනට වෙළඳපළේ නැහැ. මාර්තු 18 වෙනිදා තමයි මේ ෆෝන් එක රිලීස් වෙන්නේ. ඉතින් මේ iPhone SE3 එක ගැන ඔයාලගේ අදහස්, ඒ වගේම ඔයාලා මීට කලින් ආපු iPhone special editions පාවිච්චි කරලා තියෙනවා නම් ඔයාලගේ ඒ සම්බන්ධ අත්දැකීම් හැම එකක්ම කමෙන්ට් කරන්න පහල කමෙන්ට් සෙක්ෂන් එකේ. එතකොට අපිට පුළුවන් අපේ දැනුම, අපේ අදහස් හැමෝම එක බෙදා ගන්න. ඒ වගේම මේ ඉවෙන්ට් එකේදී ඉන්ට්‍රොඩියුස් කරපු අනිත් devices ගැනත් අපි වෙනම වීඩියෝස් වලින් කතා කරමු. ඉතින් මම ඊළඟට වීඩියෝ එකක් අප්ලෝඩ් කරපු ගමන් මේක නොටිෆිකේෂන් එකකින් දැනගන්න කැමති නම් ඔයාලට පුළුවන් මගේ channel එක subscribe කරලා bell icon එක on කරලා තියාගන්න. එහෙනම් මේ වීඩියෝ එක වැදගත් වේවි කියලා හිතන යාළුව අතර share කරන්න මම අදට ගිහින් එන්නම්. අපි අයිමත් දවසකම වෙමු අලුත් වීඩියෝ එකකින්.